লাভে এগুলো ওয়েডিং করানো অফিসে আমি এগুলো সুরা কানো আই থিঙ্ক আপনি দেন কুমি সাথু হোদ কুমি সাথু হিটিয়া সামল্য হিটিয়া মি মেপ সহিটিয়া মি পেনি না সামল্য হিটিয়া পাওয়া পোষণে কর আমা গিডিয়া দিন দিনে মুকদে এই সাথু হোদ সাথু ওক্ক মেন লাগিয়া দেন বেল্লল আর গডিবিল্ল ফাস্ট দাপু হাম সামান্য পোর 100 কেড ওয়েডি পোরক কিনো এই গডিবিল্ল উঙ্গে গডিবিল্ল নাতু গিয়া আই থিঙ্ক আপিটা হায়মা পাতিম ඒ සුද්දන්ගේ ඒ කපටිකම් වලට අපි රැවටුනවා आहार පරිසරයේම කොටස මේක මිනිසාට විතරක් පොදු නෑ සත්තුන්ට විතරක් පොදු නෑ මේ මුළු මහත් ජීවිතේටම පොදු සාධකයක් මොකද අපි ජීවත් වෙන පරිසරයෙන් තමයි ආහාර ලබන්නේ ඒක ගොඩබිම වෙන්න පුළුවන් ජලය වෙන්න පුළුවන් කොහොමත් අපි ජීවත් වෙන පොළවේ මතුපිට තලය नियम कन्ट गहन लेट मुकुतना गुड़ गहन नस्तना मुकुतना असल सुना जनवरी जनवरी पन खाली गुड़ाई गहन पुलंतर गहन इट पास गहन पुलंतर बोर गहन असल तर कस्ते नियमित बड़ा पहुना पास बड़ा पेरनी සමාජවල එහෙම නැත්නම් බොහොම ආධිකාලීන සමාජවල අපි හිතුව මිනිසා ගොවිතැන් කරන්න පෙර සත්තු කෙසේ ආහාර ලබා ගත ඒ වගේම තමයි මිනිසා ආහාර ලබා ගන්න हम गेदर मतनी हम गेदर मतनी बड़ा කරන මිනිහා කරන ඊට පස්සේ අන්තිම මිනිහා දැන් මේසරි පහුල ගාපල තුන බොල් නේද ඔක්කොම අපේ ඇරියා උඹ ඇරියා ඒක කුමියා වඩේ වෙන කුමියා නෝ අරකට ඒක අත්දැකීම මේ අපි අපේ પરම්පරාව එන අපි ඔක්කොම මේක තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ මිනිහා කරගෙන කෑම මුළු ශරීරෙම කියවර ඒ තෙල් පොර ඔක්කොම මිල්ක දැන් මිනිසා සමාජගත වීමත් එක්ක එහෙම නැත්නම් ගම්බිම් නගර වගේ සමූහයක් ජීවත් වෙන සමාජ තුල මේක වෙනස් වුණා. එතකොට ආහාර සමහරලාට නිෂ්පාදනය වුණේ නගරවලින් එපිට වෙන්න පුළුවන්. සමහරලාට වෙනත් වාසස්ථාන වාසය කරන ස්ථානවලින් එපිට වෙන්න පුළුවන්. එතකොට එම නිෂ්පාදනය සඳහා ඒගොල්ල මුලදී ලැබු ඥාන සම්භාර පාවිච්චි කරා. දැන් මේ විදිහට තමයි අපි තුමු දැන් වර්තමාන සමාජයත් ගත්තොත් දැන් නගර වල විශාල जन समूह संकेंद्रीनवश जलय आहार पर्यत प्रदेश कर
හැබැයි මෙතනින් තමන්ගේ ආහාර තමන් නිෂ්පාදනය කරනවා කියන සම්ප්‍රදාය නැති වෙලා තමන්ගේ ආහාර වෙන කෙනෙකු නිෂ්පාදනය කරනවා. හැබැයි මෙතනදී අපිට මූලික න්‍යාය වෙනස් කරන්න බෑ. මේ ආහාර සෞඛ්‍යයට එමිනිසුන්ගේ කාලීන එහෙම නැත්නම් දේශගුණික රටාවන්ට ඒ සියල්ලටම ගැලපෙන්න ඕන. එතකොට මේක තවත් වෙළඳ භාණ්ඩයක් කියලා සලකන්න බෑ. වෙළඳ භාණ්ඩයක් වුවත් ඒ මිනිසාගේ සෞඛ්‍ය හීන කරන්න බෑ. අතු මේක කොහොමද කරන්නේ? අපේ වෙලට ආ මේකේ වුණ මාළු ඕන තරම් ඉන්න. දැන් මේ මාළු මාස්සෝ නිතරම ඉන්න මේ. මඩේ මේ ගතිය නෑ මේ 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 මඩේ මේ ගතිය නෑ මේක ගැට සහිත නෑ මේක මේ වගේ මැදෙන්නේ නෑ මේක වැලි තියෙන්නේ මේක මේ මිරිගම් පොඩ්ඩක්වත් වැලි පොඩ්ඩක්වත් මේක නෑ හරි මේක කොම්පෝස්ට් තමයි දැන් තියෙන්නේ මේ සුද්ධ ජීවීන් ඕන තරමක් ඉන්න මේක සුද්ධ ජීවීන්ට මේ කාබනික පොර දාන දැම්මාම කාබනික කොටස් තමයි අපි මේකට එක්ක කරන්නේ ඒක කාබනික පොර නෙමෙයි මතක තියාගන්න ඕන මොකද අද වෙන පොඩක කාබනික පොර පැකට් කරලා දෙන විකුණා ඒව කවදාකවත් කාබනික පොර නෙමෙයි ආපනික පොර කාටවත් හදන්න බෑ. ආපනික පොර හදන්නේ සුද්ධ ජීවීන් විතරයි මේ පොළවේ ඉන්නේ. ඒගොල්ලන්ට කාබනික කොටක් දැම්මම ඒගොල්ල තමයි කාබනික පොර හදන්නේ. අපි කාබනික පොර හදන කාන්ට්‍රැක්ටරේ නෑ. කාබනික පොර කියන්නේ ඒක නිසා අපි මේ පොළවේ සුද්ධ ජීවීන් ටික හදාගත්තොත් අපිට පුළුවන් මේ ගමන යන්න. අපි ලාභ කොම්පෝස්ට් ටික මේක තුවිච්ච කොම්පෝස්ට් ටික තමයි දැන් රජේ වී ගත්තොත් අස්වන්න මුල් කම්පින් දෙත්තේම කපලා ඒකට වස ගහලා ඒක කැලත් කළේ කියවන අපි එමනේ මේක ඉපනල්ලා අඩි 8ක් 7ක් විතර ගොයන් ගහගෙන ඉන්නවා කියලා සමහර වෙතින මා වී ගත්තොත් අඩි 8ක් විතර වෙනවා ගංගන ගත්තොත් අඩි 6ක් විතර වෙනවා දෙවරද්දිර ගත්තොත් අඩි 5ක් විතර වෙනවා වේකම් සම්බ ගත්තොත් අඩි 4ක් විතර වෙනවා ගෝරබරු ගත්තොත් අඩි 3.5ක් විතර වෙනවා ඒක නිසා ඒකෙන් අපි 120යි කපලා ගන්න පිටට එතකොට 180ක්ම පොළවේ ඉතුරු ගන්න. එතකොට අපි පිටේ පිටින් ගෙනත් දාන්න ඕන 120යි පොළවට. 180ක් කාබනික පොළවේ තියෙන. වෙනවනම් අපිට අවශ්‍ය වෙන්නේ මේ 20 දාන එකට. 20ට තමයි ඒ ගන්න පිටු ටික ආයෙත් නැත් දැම්මම ඒ හැරි. වෙන මොනවාක්වත් තවන්නේ. මේ වේලි වල තියෙන ඔක්කොම මේ වැඩි වෙච්ච මේ අපේ කාබනික පොළ. වැඩි වෙච්ච ප්‍රමාණය තව ටිකක් දාගෙන දිවිවාම ආයෙත් පෙරට ඉන්න සුත් කරන්න. सूर्यालोक वाताक्ष සූර්යාලෝක වාතාවරණය මේකට ආවොත් තමයි මේ වල් එන්න මෙතන. එන්න විදියන්නේ නැහැ මේගොල්ලෝ මෙන්න ඇවිල්ලා යන නිසා කවදාකවත් ඒගොල්ලන්ට එහෙම එන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ස්වභාවිකවම අපේ පාරම්පරික ගොවිතැනේ තියෙන එකම ඒ තමයි සියලුම ගොයම්කොළ පහතර නැවෙනවා. නැවෙනකොට සම්පූර්ණ වාතාවරණය සහ සූර්යාලෝක ගහමුඩට එන්න තුනම වල් ඉබේම පාලනය කරනවා. එහෙනම් අපේ ගොවි මාත්තුන්ට වල් ගන්න ඕනේ. ඒක තමයි එකම වල්. බීජ ගත්තොත් අපේ බීජ වලින් හැම බීජකින් මේන්නේ මුලක් ගිරියක් එන්නේ නැහැ කවදාකවත්. ඒක නිසා मैंने मेक नैतिला वर्तमान मम कने
කෑමටික වෙනත් එක්කෙනෙක් කන්නේ. එහෙනම් මම කොහොමත් මේ නිෂ්පාදනය කරන්න කමන්නේ. ඒක පෙනුමට එළවලුවක් තියෙනවා. මොන හරි වෙනත් ධාන්‍ය වර්ගයක් තියෙනවා. හැබැයි අන්තර්ගතය කියන්නේ කිසිම විදිහේ සැලකීමක් නැහැ. මේක මම හිතන්නේ මානව ඉතිහාසයේ සිද්ධ වෙච්ච මහා ඛේදවත්. ඒක ඉතින් මේමයි ඉතින් අපි මේ කුඹුරු වලට ගැව්වේ වස තමයි ඉතින් දිලීර නාසක ගහනවා, වල් නාසක ගහනවා, ගුමි නාසක ඔය තුනම ගහනවා ඉතින්. එකපාරක් බැරිුණොත් දෙපාරක් ගහනවා, දෙපාරක් බැරිුණොත් තුන්පාරක් ගහනවා. ඉතින් ගහලා ඉතින් අපි ඉතින් සත්තු ටික මරනවා. ඉතින් ඕවා ඔක්කොම පොළොවට තමයි දාන්නේ ඉතින්. ඒවා ඉතින් අනිවාර්යෙන්ම මේ එන්න ඕනේනේ ගොයන් ගහ දිගේ හාල්ලැටේට වී ඇටේට පවා ඉතින් ඒවා උරා ගන්නවනේ. උරාගෙන ඉතින් ඒ ඇටවලට පවා එනවනේ ඉතින් වී ඇටේට පවා. ඉතින් ඒක හින්දා මම හිතන්නේ ඉතින් ඒවා මේ වල අනිවාර්යෙන් ඉතින් තෙල් බෙත් තියෙන්න ඕනේ. ඉතින් ඒවා විස හාල්ලැටේ තියෙන්න ඕනේ. නැති වෙන්න බෑනේ ගොයන් ගහට උරනෝ නම් ඒකේ ගෙඩියට වශයෙන් සාකේට උරා ගන්න දේ ඉතින් ඒකේ ඵලයට උරන්නේ නැහැ කියන එක කවදාවත් හිතන්න බෑනේ. දැන් මේ වහ ගහලා මේ කරන ගොවිතැනින් පත් කන රටේ අනිත් මිනිස්සුත් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මොකද අපි වහ ගෑවා වගේ ඉතින් ඔයාලටත් වහ තමයි කන්න වෙන්නේ. ඒක හින්දා ඉතින් මේ සියලු දෙනාම මේකෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඒක හරියට යුද්ධයකට සමානයි. කියන්නේ යුද්ධයක් කරන්නේ මිනිසාගේ ජීවිත බේරගැනීම සඳහා නෙමෙයි, මිනිසක් ඝාතනය කිරීම, හා පරිසරය ඝාතනය කිරීම සිද්ධ වෙනවා. ඒතර මේක හරියට කිට්ටු වෙන ටික යුද්ධයකට වගේ. ඉතින් මේ මෙතනදී වෙන්නේ මුළු මහත් ජීව ලෝකයේම මෙන්න මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය නිසාම සම්පූර්ණයෙන් වෙනසක් ඇති. මේක නැවත පීල්ලෙහි තබන්න අපිට අවශ්‍ය වෙන්නේ මීට අවුරුදු දහස් ගානකට පෙර, දසදහස් ගානකට පෙර අපේ පැරණි සමාජය මේක තේරුම් ගන්න කොහොමද ආහාර නිෂ්පාදනය කළේ අන්න ඒ මග යන්න. දැන් මේ වර්තමාන විද්‍යාඥයෝ මේ මඟ හඳුනාගෙන තියෙනවා. ඒ බැඳිච්ච සංගතක සමහර ගාට අපදෝන විදිහට අයින් කරන වෙනස් කරන ඒවා ප්‍රතිඵල විවිධ විදිහට විවිධ කාලවලදී මතුවෙන්න පුළුවන්. සමහරක් ක්ෂණිකව මතුවෙන්න පුළුවන්, සමහරක් මතුවෙන්න පුළුවන්, සමහරක් අවුරුදු දෙකක් තුනක් ඊට වඩා වැඩි කාලයකින් දින්න පුළුවන්. ඒ හින්දා අපි මේ ස්වභාවය මිනිසා කියන ස්වභාව කොටසක් නේ. මුගක් කාල යනකම් බටහිර සමාජය පිළිගත්තේ නැහැ. ඩාවින් එහෙම තමයි කියලා 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 පස්සේ අමාරුවෙන් තමයි පිළිගත්තේ මිනිහා ස්වභාව කොටසක් කියලා. හැබැයි ඉතින් පෙරදිග අපි නම් ඕක දැනගෙන හිටිය. මොකද අපේ ආගම් දර්ශන ලබ්ධි හැම එකම කිව්වේ මේ සියලුම සත්වයෝ කියනකොට මිනිසත් එකතු කරලා කිව්වේ. ඒහිඳ අපේ නම් පැරන්නෝ මිනිහත් මේ සමාජ කොටසක් නැත්තම් පරිසර කොටසක් හැටියට තමයි දැක්කේ. සියටල් දැක්කා වගේ යලපැත්තේ. මේක අපේ රටෙන් එපිට ලෝකයේ මේ දේ සිද්ධ වෙනවා. සෞඛ්‍යදාය ආහාර නිෂ්පාදකයාත් හා පාරිභෝගික දෙන්නම අනුතරට වැටෙන්නේ නැතුව නිෂ්පාදනය කරනවා. මෙන්න මේක මේ මේක තුල එහෙමනම් මෙම ක්‍රියාවලියට පාදක වෙන මහා දැනුම් සම්භාර තුල විද්‍යාත්මක දැනුම් සම්භාරක් තියෙනවා, සාම්ප්‍රදායික දැනුම් සම්භාරක් තියෙනවා. හැබැයි මේ දෙකම එකතු වෙන්නේ එක අරමුණක් කරා. ඒක තමයි ඊටම සෞඛ්‍යමත් ආහාර මිනිසාට ලබා දීම කියන එක මත. ඒ ලබා දීම යන ගමනේදී අපි ජලය දූෂණය කරන්නේ, පස්ස දූෂණය කරන්නේ, මුළු මහත් ජීව ලෝකයේ දූෂණය කරන්නේ, ඒවා ඇතුළේ ඉඳගෙන ආහාර නිෂ්පාදනය කිරීම. දැන් මේ පිළිබඳව අපිටම අත්දැකීම් නැති, ඥාන සම්භාර නැති අය හිතෙනවා නෑ නෑ මේක ෆැක්ටරියක් වෙන්න ඕන කියලා. මෙන්න මේ අදහස වැරදි. මේ ෆැක්ටරියක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ෆැක්ටරියේ ස්වභාවය වෙනස්. සමහරවිට මේ නිෂ්පාදකව තැන් තැන් වල විසිර සිටිනවා. ඒගොල්ලෝ සාමූහික එකතු වෙලා ඒ නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒවා ගොනු කරනවා කියන එක යාවෙමින්. ඒ කියන්නේ මේක නවතින්නේ නැහැ ආහාර නිෂ්පාදකයා ළඟ. ආහාර පාරිභෝගිකයාගේත් ආහාර රටාව වෙනස් කරන්න වෙනවා. ආහාර පිළිබඳ